සුබ සිනමා ස්වාධීන සන්ධ්‍යාවක් ඔබ සැමට. ශ්‍රී ලාංකේය සිනමාවේ නිහඬ සිනමාව ගැන අධ්‍යයනය කරනකොට 1923 නිපදවලා 1925 දී ඉන්දියාවේ සිංගප්පූරුවේ පෙන්නපු රාජකීය වික්‍රමේ නැත්නම් ශාන්තා කියන චිත්‍රපටයේ ලංකාවේ වාසිය අපිට දකින්න ලැබුණේ නැහැ. හේතුව තමයි ඒක ගිනිපත් වීම. ලංකාවේම නිපදවලා ලංකාව විතරගත උච්ච පළවෙනිම චිත්‍රපටය තමයි නිහඬ චිත්‍රපටය. ඒ තමයි පලි ගැනීම. වැලි විටලියනගේ ඩොන් එඩ්වඩ් අධ්‍යක්ෂණයක පලිගනි චිත්‍රපටිය 1936 කොටහේනි ගේටි සිනමාහලේ තිරගත වුණා. ශ්‍රී ලංකාවේ පළවෙනි කතානායක චිත්‍රපටයේ කලුණ පොරොන්දු බව සිනේ ඡාය ප්‍රේක්ෂකිනුන ඔබ දන්නවනේ. ඒතොර 40 50 60 කෙවලා 70 80 ගණන් එනකොට ලංකාවේ 80 දශකයේ නැත්නම් 80 ගණන් වල අවසාන වරට අවසානයේ තිරගත වූ චිත්‍රපටය තමයි අද සිනේ ඡාය වැඩසටහනේ අපට තේමා වෙන්නේ. එහෙනම් මේ චිත්‍රපටිය ගැන කතා කරමුද සිනේ ඡාය ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන්යේ සිනමා මන්ත්‍රණයත් එක්ක. එහෙනම් නේද? ඒ තමයි සිනමා ශාලාවෙන් අද සංඥා කරන පළවෙනි සීරු නාදය. එතකොට අද සිනේ ඡාය සංවාදයට සහභාගී වීමට ආරාධනා ලැබුවේ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම් මහත්මා සමග. අද සිනේ ඡාය සංවාදයට පාත්‍ර වන සිරිපැදුර සිනමා කෘතියේ අර්ථපතිත්වයේ දරු ජාත්‍යන්තර සිනමා සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුලුමුල් වරදන මහත්මා. ඔබ දෙපළම ඉතාමත් ආදරෙන් සිනේ ඡාය වෙත පිළිගන්නවා. හිතවත් ගාමිණී වේරගම් මහත්මාණනි, අද ජාතික රූපවාහිනියේ සිනේ ඡාය සිනමා ප්‍රදර්ශනය ගුවන් කාලේ ඉදහසට වෙන්නේ සිරිමැදුර චිත්‍රපටයට. සිරිමැදුර වෘතාන්ත සිනමා කෘතිය කියන්නේ 1947 ආරම්භ වන ශ්‍රී ලංකේ කතානායක සිනමාවේ 667 වෙනි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මිලිමීටර 35 වර්ණ චිත්‍රපටයක් 1989 දෙසැම්බර් මාසේ 29 වෙනිදා තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. එහෙම ගණන් හදලා බැලුවොත් අදින් වසර 33කට අධික ඉතිහාසයක්, දශක 3ක ඉතිහාසයක්. මම ඔබතුමෙන් අහන්න කැමති ටෙලිවිෂන් තිරයක ගුවන් කාලය සිරිබදුරු චිත්‍රපටයට වෙන්වීමේ වැදගත්කම කොහොමද දකින්නේ කියලා. ඔව්, දැන් වසර 30 ගානකට පෙර පොදුරු චිත්‍රපටයක්. මම හිතනවා මෙහි අගය තවමත් මැකී ගොස් නැහැ. ඒකම තමයි තරුණ පරම්පරාවට මේ චිත්‍රපටයේ නැරඹීමේ අවස්ථාව ලබා දීම වඩා වැදගත් වෙන්නේ. දැන් සෙනෙෂ් සිරිමැදුර ශ්‍රියාවන්ත නිවස සුන්දරයි, දෙවන්ත මන්දිරයක්. ඒ වගේම අපි දකින ආරම්භයේදී මේ නිවසේ වාසය කරන්නේ නිදහසේ කෙළිදෙලෙන් ගත කරන කණ්ඩායමක්. නම අන්වර්ථයි. ඒ චිත්‍රපටය ක්‍රමයෙන් ගොඩනැගෙනකොට සහ චිත්‍රපටය අවසාන වෙනකොට අපිට දැනෙනවා මේ නම ද්විත්වාර්ථ ධනවන නමක් විදියට. ඒ පුද්ගලයන්ගේ ගති ස්වභාව නිසා ඔවුන්ගේ ජීවිත විනාශයකට යනකොට, ඒ ඛේදවාචකයක් බවට පත් වෙනකොට සිරිමැදුර කියන නම කිසියම් උත්ප්‍රාසවත් සංඥාවක් අපට හෙළි කරනවා. මේ නිසා මේ සිරිමැදුර කියන නමම ඉතාපූර්වයි. මම කැමති එතනින් මේ ප්‍රවේශය ගන්නට. අපට මෙහි හමුවන චරිත මේ නිවස ඇතුළත නිවසටම සීමා වුණු චරිත කීපයක් අපිට මුලින් හමු වෙන්නේ නේද? නීතිඥවරයෙක්, ඔහුගේ බිරිඳ, ඔවුන් විවාහ වෙලා සතියයි මේ චිත්‍රපටය කතාව ආරම්භ වෙනකොට. ගෙදර මෙහෙකාර තරුණිය ලීලා, ඇය විවාහගේ විසගෙන ඉන්නවා එහි අරක්කැමියා සමග ඇල්බර්ට්. එතකොට අපිට හම් වෙනවා මුරකරුවෙක්. දැන් මේ ජීවිතය ඉතාම සරල විදිහට තමයි අපිට දැනෙන්නේ. ඒතර ගෙහිමියා නීතිඥවරයාට ගේ තුල කිසිම ගැටලුවක් ආරම්භයේදී නෑ. ඒත් ඔහුට තියෙන පිටතරගලයක්. ඒ තමයි යොහු කම්කරු කණ්ඩායමක ඒ වෘත්තීය සමිතියක ප්‍රධානියෙක් විදිහට කටයුතු කරන තැනත්තේ. ඔහුට පළවෙනි අරගලය එන්නේ, පළවෙනි ගැටුම එන්නේ මේ කම්කරුවන් අතරින් ඔහුම අතිධාවනකාරීන් ලෙස හඳුන්වන කිහිප දෙනෙක්ගේ. ඒක තමයි ඔහුට නිවසෙන් පිටත තියෙන අරගලය. නිවස ඇතුලේ අරගලයට ඔහු මුහුණ දෙන්නේ ඊට පසුව. මේ නිවස තුල මිනිසුන්ගේ ආත්ම මානය, අධිපතිමානය, ලිංගික මාත්සර්ය, වංචාව, අනාචාරය, මේ වගේ මනුෂ්‍ය ස්වභාවයට ආවේනික දුර්වලතා නිසා තමයි මේ නිවස ඇතුලේ තිබුණු අරු සරල නිදහස් ජීවිතය පුපුරා යන්නේ. මම එකයි කිව්වේ මේ සිරිමැදුර කියන නමම
උත්ප්‍රාසවත් සංඥාවක් බවට පත් වෙනවා කියන එක අපිට පුළුවන් මේ මිනිසුන් මුහුණ දෙන අරගලය නැත්තම් මානුෂීය අරගලයක් නිවසට පිටින් එන අර කම්කරු පන්ති අරගලයක් අවසානයේදී දෙක එකක් වෙන හැටි කතා බහ කරන්නට ආචාර්ය බඳුළු ගුණවර්ධන ඔබතුමා තමයි සිරිමැදුරු චිත්‍රපටයේ අර්ථපතිත්වය දරන්නේ ඔය කාලයේ කියන්නේ 1980 ගණන් වල ශ්‍රී ලංකාව නව ආර්ථික රටාවකට හුරු වෙමින් තිබුණු අවධිය සිනමාවත් ඒ හැලහැප්පීම් වලටම ගැටිලා වැටිලා බහුතරය චිත්‍රපට ඇත්තටම සිනමාත්මක බව අහිමි කරගෙන තිබුණා වගේ හැඟීමක් මට තියෙනවා ඔබ සිනමාත්මක ගණයේ චිත්‍රපට නිෂ්පාදනයේ 1980 ගණන් වල මුල් භාගයේම ඇවිල්ලා එහි අවසාන භාගයේ වෙනකුණුත් නොමෙනස්ව ඒ ස්ථාවරයේම හිටපු අධ්‍යක්ෂවරයෙක් විදිහට තමයි මම දකින්නේ එනිසා වෙලද සිනමදුර සිනමා කෘතියට ඔබගේ අර්ථපතිත්වය මේ විදිහට දායක කරන්නේ මම හිතන්නේ මේ උඩුගම් බලා යන ගමනේ ඔබතුමාගේ අධ්‍යක්ෂින් වර්තමාන සිනමා කර්මාන්තයේ විශාල වටිනාකමක් ගේනවා මම කැමතියි එතනින් අද සාකච්ඡාව පටන් ගන්න සිනමදුරට යන්න කලින් මම හිතන්නේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හමාර කරලා ගුරුවරයෙක් විදිහට භූමිකාවක් කරන අවදියේදී अभी मीट अवरदू हतलीकट पेरतम सुदिगे कथा मुहूर्त उलील धर्मश्री भंडारनाख्या समग ओगे हंसवील पलवनी सिनेमा कृत्य अध्यक्ष नेकरांट उत्साह धरला बैंकु नायक लबागन नुहकीम कर्णकोट गेड धर्मश्री की देवनी कृत्य वन हंस तुंगनिया मे सदा मठ මූල්‍යමය දායකත්වයක් සම නිෂ්පාදකවරයෙක් වශයෙන් දක්වන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ තුන්වෙනුව මට ඒ ශක්තිය ලැබුණාට පස්සේ අපි එකතු වෙලා ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළා සුද්ධිලගේ කතාව නිෂ්පාදනය කළා සම්මාන ලැබලා ඒ වර්ෂයේ හොඳම චිත්‍රපට නිෂ්පාදකට හිමි සරසවි සම්මානෙ හිමි කරගෙන ඉන්න අතරතුර තමයි අපේ සුද්ධිලගතවට සම්බන්ධ වුණ එන්ඩ්‍රු ජයමාන්න කියන අපේ රටේ හිටපු දක්ෂ කැමරා ශිල්පියා මට මුණ ගැහිලා කිව්වා සයිමන්ගෙම හොඳ තිර කතාවක් තියෙනවා නිවසක් ඇතුලේ තමයි වෙන්නේ ලොකේෂන් එකත් එච්චර මේ සංකීර්ණ නැහැ මේක හොඳ එකක් සිනමාත්මක බවින් අනුන චිත්‍රපටියක් කරන්න පුළුවන් මේ තිර නාටකයේ එක්ක කියලා මම ඒ තිරනාටකයේ කියලා බැලුවට පස්සේ මම හිතුවා මේක සාර්ථක හොඳ කලාත්මක වගේම වාණිජ වශයෙන් උත් අසාර්ථක නොවන චිත්‍රපටියක් කරන්න පුළුවන් කියලා මම ඒකම කල්පනා කරා මේ චිත්‍රපටිය ධර්මසිරි බණ්ඩාරනායකටම දෙනවද එහෙම නැත්නම් තව නවකයෙකුට දෙනවද කියන එක පිළිබඳ හිතනකොට මට කල්පනා වුණා මේකට ඇත්තටම සිනමාවට මෙතෙක් ආපු නැති අධ්‍යක්ෂකවරේ කඳුනලා දෙන එක තමයි ලාංකීය සිනමාවේ ප්‍රගමණය සඳහා අවස්ථාවන් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ කියලා. එනෝ මම දැකලා තිබුණා ලොම්බිනියේදී පරාක්‍රම නිලියල්ලයන්ගේ සෙක්කුව නාට්‍ය. ඒ නාට්‍ය වෙනස් ආකාරයක රංගනයක් ඊට පසු ඔහු රූපවාහිනී සංස්ථාවේ मे जाति रूपवाहिनी सेवा नियुक्त हिटिया काले तुल लूशन बुला सिंह बंधु वितानगी वगे बहु शिल्पी निर्माण उने अलुते आरंभ वेच रूपवाहिनी तुल ओ खड़ई मगेला एकांक टेलीनाट्य एकांश टेलीनाट्य करला ये अंतर्जातिक कीर्ति पत्तुना मत ये पिलिबंद आडंबर कतुना मम ये काले लीरतिपूर्ण यम किसी पुतक पिलीगेन्नीम मे जात्यंतर सम्मान दिन्न पराक्रम निर्यल्यंटे पुत पिलीगन्न वकील पिलीगेन्नीम खला मगदे रटट गिनापु कीर्ति निसा एनिसा मट हितु बहुलवा मे चित्रपटी करोने को हिट ओ पदंचल हिटिए किरबदूड पेत्ते खड़वत पऊखरा मम ये काले गंपहाट यान देशन वलट यान अतरतुर
මම මේ යෝජනාව ඉදිරිපත් කළා චිත්‍රපටිය කරන්න කියලා උට කිව්වා. ඔහු බෑ කිව්වා. මේක කියවලා බලලා ඊට පස්සේ කිව්වා නෑ වෙන කාට හරි කියලා කරගන්නේ මේ මම වනාට්‍ය වැඩ කියලා. මගේ බලවත් ප්‍රයත්නේ නිසා තමයි මේ පරාක්‍රම නිර්යල්ල කියන නාට්‍යකරුවා සිනමා අධ්‍යක්ෂකවරේ කරන්න පුළුවන්කම ලැබුණේ මම ඒකෙන් බෙහෙවින් සතුටු වෙනවා. ඔහු ඔහුගේ පළවෙනි නිර්මාණයේ විදියට මේ තිර රචනයට සයිමන් නවගත්තේගම යංගි අපූර්ව අර්ථකථනයක් දීලා වචනයක්වත් කතා කරන්න නැති අබ්බගතේ බව ලෙස චරිත නිරූපණය කරපු චරිතාංග නළුවෙක් වන අපේ රවීන්ද්‍ර රන්දෙනියට එකම වචනයක්වත් කතා නොකර හොඳම නළුවට හිමි සම්මානය සෑම උළෙලකදීම ලබා දෙන්න. ඒ වගේම එහි තිබුණ එකම ගීතය මරණ තුනක් ඇති මිනිසා බලා සිටී කියන ගීතේට ලෝෂන් බුලත්සිංහලගේ පද රචනයට ඊළඟට ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට ඒ වගේම අමරසිරි පීරිස්ගේ හොඳම ගායනයට හිමි සම්මාන තුනක් එක ගීතයට හිමි කරගන්න පුළුවන් ගීතයක් නිර්මාණය වුණා. අනෝජා වීරසිංහයන් සහ මාලිනි පොන්සේකා එකිනෙකට නොදෙවිනි කවුද වඩාම හොඳ නිළිය කියලා තාමත් මේ චිත්‍රපටිය නරඹන ප්‍රේක්ෂකයනුත් හිතයි. ඒ තරම්ම අපූර්ව රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයක් ලැබුණා. ඉතාම හොඳ කණ්ඩායම් වැඩසටහනක් කරේ. හැබැයි අර තනි නිවසක කියලා කිව්වට තනි නිවසක් ලෙස ඔබට පෙනුනට එක වලව්වක ගේට්ටු තව වලව්වක තරප්පු පේලි තව වරව්වක මේවා ඉතාම විචිත්‍ර සංස්කරණයක් තුල තමයි මේ නිර්මාණය සිද්ධ වෙලා තියෙන්නේ. මොකද සිනමා කෘතියක් ශ්‍රම විභජනය හා විශේෂ ප්‍රාගුණ්‍ය මත ගොඩ නැගෙන්නේ වැඩ විශාල ප්‍රමාණයකට විශාල සංඛ්‍යාවක් බෙදාගෙන කරන කටයුත්තක්. ඒ බෙදාගෙන කරන සංයෝගයක් විශිෂ්ට සිනමා කෘතියක් බවට පත් වෙන්න බොහෝ වේසකර ක්‍රියාවලියක් තියෙනවා. ඒ වේසකර ක්‍රියාවලිය හොඳින් කිරීම නිසා තමයි ඒ වර්ෂයේ හොඳම චිත්‍රපටියට හිමි සම්මාන රාශියක් ලැබිලා ඒ වර්ෂයේ හොඳම නිෂ්පාදක ටීමේ සරසවි සම්මානය මට සිරිමැදුර චිත්‍රපටියට ලැබුණා. ඉතින් මේ තුලින් මතක සිටින දැන් මම හිතන්නේ රවීන්ද්‍ර රන්දෙනිය වගේ නළුවෙක්ට රංගන ශිල්පියෙක්ට තමන්ගේ ජීවිත කාලයේ තුල මේ චරිතය බැහැර කළා ඔහුගේ රංගන ජීවිතය කතා කරන්න බෑ. මල්ලි පොන්සේකට ගත්තත් සිරිල් වික්‍රමකට ගත්තත් අනෝජ වීරසිංහයන්ට ගත්තත් සිරිමැදුරේ රංගපෑවේ නෑ කියලා හිතාගෙන තමන්ගේ රංගන ජීවිතය ගැන කතා කරන්න බෑ. ඒ නිසා තමයි එය සාර්ථක සිනමා කෘතියක් වෙන්නේ. අර ගාමිණී වේරගම සූරියෙන් සඳහන් කළ පරිදි මේ මුරකරුට පවා ආචාර්ය සාලමන් පොන්සේක මේ විශිෂ්ට ගණේ නිර්මාණකරුවෙක් අපිට හිටපු දැන් ඔහු දිව මියගොස්. ඔහු එහෙම තමයි මුරකරුගේ චරිතයට පවා පණ දුන්නේ. මම කැමති ගාමිණී වරගම් මෙතුමායන් අහන්න සිරිමැදුර චිත්‍රපටයේ සම්පත් නැවතත් අපගේ රංගදර රවීන්ද්‍ර රන්දෙනියට නැවතත් හොඳම නළුවා සම්මානයේ ගෞරවය අරගෙන ආවා. එතකොට එතුමා දැන් 800 වසක රංගන කාර්යයක නිරත වෙන අපිට ඉන්න ජ්‍යෙෂ්ඨම රංගවේදියෙක්නේ. එතකොට විවිධ වස්තු විෂය තේමා ඒ වගේම නොඑක් සිනමා රූපී ශෛලියන් ඇතුළු රඟපාපු චිත්‍රපටවල චරිත අතර සිරිමැදුරේ සම්පත් එහෙම නැත්නම් රවීන්ද්‍ර රන්දෙනිය රංගන වේදියා දීපු දායකත්වය සිනේචය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? දැන් මෙතුමා කීව විදිහටම මම හිතන්නේ සිරිමැදුරේ මේ රූපන වේදින් සමූහය ඔවුන් කිසියෙකුටත් ඔවුන්ගේ රූපන පිළිබඳව කතා කිරීමේදී සිරිමැදුර බැහැර කර යන්නට බෑ මාත් හිතනවා ඒක. දැන් වෙන එකක් තබා දැන් ආචාර්ය සාලමන් ෆොන්සේකා ඔහුගේ පළවෙනි චිත්‍රපටයේ මේ. ඇයි ලින්ඩන් සේමගේගේ නළුවෙක් කුඩා චරිත කෙටි චරිත රංග රාජා සුමනපාල වගේ කෙටි චරිත රංගපාපු අය රත්නා ලාල්නි ජයකොඩි වගේ අය මේ සියලු දෙනාම මම හිතන්නේ ඉතා මනමින් හසුරවන්නට පරාක්‍රමට හැකි වෙනවා. ඒකට මම හිතනවා ඔහුට ඒ සඳහා මනා සුදුසුකම් තිබුණා කියලා සෙනේෂ් දැන් සම්පත් ගැන කතා කරන්න පෙර
දැන් පරාක්‍රම ධම්මජාගොඩගේ රංගශිල්ප ශාලිකාවේ සහ පසු කාලයක අයෙන් හේවාවසම් මෙහෙවපු ජීඩීඑල් පෙරරාගේ කලාපෙල සිනමාව ඉගෙනගත්ත එවකට තරුණේ පළමිනියාස අන්තිමයා ඔහුගේ කෙටි චිත්‍රපටය මේකට සම්මාන ලැබෙනවා සම්මාන දිනා ගන්නවා ඉන්පසු වේදිකා ශාස්ත්‍රීය කළ පරිශන සෙක්කෝ වගේ නාට්‍ය දැන් වේදිකාව තමයි හොඳම තැන මේ නලු නිලියන් හැසිරීම පිළිබඳ පරිචය ලබා ගන්නට මම හිතන්නේ පරාක්‍රම එක මැනවින් ලබා ගන්නවා දැන් සම්පත්ගේ චරිතය අර කිව්වා වගේ විශාල අඩුවක් තියෙනවනේ නලු යුග්ගේ සතර විද අභිනේනේ චරිතයක් ගොඩනගන්න තියෙන ආයුධ දැන් මෙහි ඔහුට තියෙන්නේ සාත්තික අභිනේ පමණයි මුහුණේ හැංගීම් වාචික අභිනේ නැහැ ආංගික අභිනේ නැහැ සීමා කරලා තියෙන්නේ ආංගික අභිනේ නැහැ ආහාරය අභිනේ සීමා සහිත වෙන අපට හැම වෙලෙම විදියට වෙනස් අඳුම් ගන්න ඉන්න බෑ රංග වස්ත්‍ර දැන් එතකොට මුහුණ පමණක් භාවිත කරමින් ඔහුගේ රංගපෑම විශිෂ්ට වෙන්නේ සෙනෙෂ් මේ චරිතය කේන්ද්‍ර කරගෙන තමයි මේ නිවස ඇතුලේ සියලු ගැටුම් සිද්ධ වෙන්නේ. එතකොට ඔහුවවට සිදුවෙන මේ ගැටුම් වලට ඔහු තමයි ප්‍රතිචාර දක්විය යුත්තේ. ඒක උඩ ප්‍රතිචාර දක්වන්න තියෙන්නේ ඔහුගේ මුහුණ පමණයි මේක ඉතාම අසීරු රංගපෑමක් මම හිතනවා කම්බියක ඇවිදින්නක් වගේ කාර්යයක් තමයි ඔහු ඒ දිෂ්ඨ කරන්නේ. දැන් ඔහුගේ ඒ රංගය බින්දකින් හෝ අසාර්ථක වුණා නම් මුළු චිත්‍රපටයම කඩා වැටෙනවා. මම හිතන්නේ එතන තමයි එකිනෙකට නොපරදින රූපණ වේදින් සමූහයක් අසීරුම චරිත දෙක ලීලා සහ නිර්මලා මොකද මාලනී ෆොන්සේකාට නිරූපණය කරන්න තියෙන්නේ එක අතින් ඇතුළු හදට නැඹුරු වෙච්ච චරිතයක් ඒ අවස්ථාවට ගොදුරු වෙන ගැහණිය ඇය බොහොම උගත් තරුණියක් බොහොම ඉවසීමෙන් තමයි මේකට මූණ දෙන්නේ ලීලා එහෙම නෙමෙයි ලීලා නූගත් ගැහණියක් ඇගේ ප්‍රතිචාර බොහොම භාවාත්මකයි. ඇ කියන්න තියෙන දිරිජුව කියනවා කරන්න තියෙන දිරිජුව කරනවා. මේ දෙදෙනා අතර ගැටුම. මේක හරි අර මෙතුමා කිව්වා වගේ මගේ මතකයේ අතීතයටත් යනවා සෙනෙෂ්. මොකද ඒ අවුරුද්දේ එක සිනමා විනිශ්චය මණ්ඩලයක මාත් හිටියා. එතනදී ඇති වුණු ඒ සංවාද තවමත් මතකයේ තිබෙනවා මේ රංගපෑම් දෙකෙන් වඩා ඉදිරියට එන්නේ කුමක්ද කියන එක එක අවස්ථාවක ඔව් එක අවස්ථාවක ලීලා උඩට එනවා හැබැයි අනිත් තැනින් මාන්නේ ෆොන්සේකා නිර්මලා විදියට බොහොම සංවේදීව තමන්ගේ අධ්‍යාත්මය විවර කර දක්වන ආකාරයේ රංග ප්‍රාමක නිරත වෙනවා හරි අමාරුයි දැන් මේකට මහා සහයෝගයක් ලැබෙනවා නේ සිරිල් වික්‍රමගේ අරක්කමියාගේ චරිතය ඔහුත් මේකට මෙදි වෙනවා නේ දැන් අපි අමතක කරන්න ඕන ලකි ඩයිස් මොකද ශ්‍රී ලාමගේ චරිතය දැන් ඒකත් අර භාව වේගවලට ඉඩ නොදෙන කිසියම් ආකාරයක සංයමකින් හසුරවන රූපණයක් නේ ඉතින් මේවා එකිනෙකට වෙනස් හරියට දා මිත්තු හතර දෙනෙක් වගේ ඉතින් මේ රංගේ තමයි මේකේ වැදගත් සෙනෙෂ් ඒක වඩා වැදගත් වෙන්නේ මේ ගී ඇතුලේ තියෙන ගැටුම ඒක හරි සංකීර්ණයි ඒක තමයි මනුස්ස ජීවිතේ දැන් සිරිලාම වගේ කෙනෙකුට සිද්ධ වෙන අර පිටතින් එන බලවේග වලටත් මුහුණ දෙන්න. එන ඔහුගේ ගැටුම ඊටත් වඩා සංකීර්ණයි. එතකොට මේ තිර රචනය මට වාසනාවක් ලැබුණා සෙනෙෂ්. දැන් මේ තිර රචනය ලියන්නේ සයිමන් නවගත් එකම. පසුව ඔහු සහ පරාක්‍රම නිරියල්ල මේකේ සංශෝධන කරනවා. මම හිතන්නේ ඒ කාලේ ඔබතුමාට මතක ඇති. මේකේ තිර නාටකයේ පිළිබඳව විශාල කතිකාවක් ගියා. සයිමන් නවගත් එකමත් මැදිහත් වෙලා මම මේ තිර රචනා දෙකම දැකලා තියෙනවා. ඒ නිසා මේ තිර රචනා දෙකේම තිබිච්ච ප්‍රබලතාව සහ සමහර දුර්වලතාත් අපි දැකලා තියෙනවා. ඒ දැන් අවසාන චිත්‍රපටයේනේ අපි දකින්නේ. අවසාන චිත්‍රපටයේදී මා හිතනවා පරාක්‍රම නිරියල්ල මේ තිර නාටක යේ තිබූ සාරය ඔව් හසු කරගන්නවා. මං සිරිමැදුර දකින්නේ සෙනෙෂ් හැම දශකයකම අවසාන චිත්‍රපටය ඊළඟ දශකයේ පෙරගමන් කර වෙනවා. දැන් 60 දශකයේ 69 අවසාන චිත්‍රපටයේ තමයි හන්තානේ කතාව. හන්තානේ කතාව තමයි 70 දශකයේ බිහි වෙන නව තරුණ සිනමාවට පෙරගමන් කර. 80 දශකයේ අවසාන චිත්‍රපටයේ තමයි සිරිමැදුර මූලික තේමාව ලිංගිකත්වයේ සහ දේශපාලන ප්‍රකාශනය. 90 දශකයේ නව තරුණ සිනමාව ගමන් කරන්නේ මේ මාවතේ.
එහෙමන සිරි මැදුරක් එක්තරා පෙරගමන් කරුවෙක් සිරි මැදුර ජාතික රූපයෙන් පෙන්වන්න තියෙන කාලය තව තවත් ලඟ වෙනවා කියලා තමයි දෙවෙනි සිරි නාද කරේ අර්ථපතිත දරු ආචාර්ය බඳුනුගුණතර මහත්මාණනි දැන් සිරි මැදුර වගේ චිත්‍රපටයක් ඔබ කියන විදිහට එකම වලව්වක් තිරචනයේ ලියුණාට दर्शन तल कीपयाक एकतु करला एकासु करला तमाय संस्करणी दे अवसानी ने वालोगा सकास करें मे विधियर में तमाय सिनेमावे निष्पादक वरे कार्यभारयात मं हितान्ने विविध अंश विविध डिपार्टमेंटु करने वेड राशिय अवसान वशें एकासु करना व्यवसाय के तमाय निष्पादक वरे वेन एहेम नैतुव अर अपि कलिन पुरुदुला हिटपु साक्विन सल्ली अदला चित्रपटयक अवसानयेदी दकिन्न बलापुरुत्तु वेन මං හිතන්නේ අර සාම්ප්‍රදායික කෙනාගෙන් එහා ගිය මං හිතන්නේ ආර්ථික විද්‍යා උපදේශකවරයෙක් වෙච්ච නිසා මෙතන ව්‍යවසායකයෙක් ඔබතුමාගෙන් අපි දකිනවා මම ඔබතුමා අහන්න කැමතියි ලංකාවේ සිනමාව යම් ආකාරයක පසුබැසීමක් තියනවා කියලා සාකච්ඡා කරන මොහොතක ඔබතුමා හිතන්නේ කොහොමද සිනමා කර්මාන්තය නගා සිටීම සඳහා ව්‍යවසායකත්වයේ කියන දර්ශනය තුල අපිට යහක ගමන් මඟ මොකද්ද ඇත්ත වශයෙන්ම ව්‍යවසායකත්වය මේ බොහෝලාවට අපේ රටේ ලාභ පරමාර්ථයෙන්ම මුල් කරගෙන ව්‍යවසායක කටයුත්තක් කළොත් පාඩු වුණාම පාඩුව විඳ ගන්න බැරි වුණොත් ඒකෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ නිසා මුලින් ව්‍යවසායකේ කල්පනා කරන්න ඕනේ අර අනාගතයේ පිළිබඳ අවධානන් සහිත තීරණ ගැනීමෙදී ව්‍යාපාරයක් ඒක හොඳින් කළා සාර්ථක වුණොත් ලාභයි අසාර්ථක වුණොත් අලාභයි. ඒ ලාභේ හෝ අලාභේ දෙකටම ජය පරාජයට මුහුණ දෙන්න ශක්තියක් අභියෝගාත්මක ශක්තියක් හැම ව්‍යවසායකයෙකුටම තියෙන්න ඕනේ. දැන් හොන්ඩා සමාගම පටන් අරගත්ත ටාටා වගේ ජපාන සමාගම් ඔක්කොමගෙම පළවෙනි ව්‍යවසායකත්වයේ විදියට ඒ කරපු එක අසාර්ථක වෙනවා. ඊට පස්සේ තමයි සාර්ථකත්වයේ යන්නේ ඒක අත්තරින් නැතුව ඒ ගමන යන්න ඕනේ. අපේ රටෙත් එහෙමයි. දැන් මගේ නම් මම කල්පනා කරලා කරපු මේ හැම චිත්‍රපටියක් වගේ දින 100 අඩු ගානේ විශාලම ආදායම අභ්‍යන්තර අර්බුද තියෙන කොටත් දවස් 80ක් 90ක් අකණ්ඩව දුවන ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න ආකාරය ඒව බවට පත් කර ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම හිතන්නේ හොඳ ව්‍යවසායකයන් සිටිනවා නම් දැන් අපේ රටේ විශිෂ්ට සිනමා නිර්මාණ කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච නිර්මාණ කරුවෝ නිදානේ ගම්පෙරළිය බඹරුව ඇවිත් තුම්බන් හන්දිය මේ දඩේම මේ වගේ මේ නිෂ්පාදක විශිෂ්ට ගණයේ චිත්‍රපට නිෂ්පාදකයෝ බොහෝ දෙනෙක් එක නිෂ්පාදනයකින් පසුව දෙවෙනි නිෂ්පාදනය ඔවුන් විසින් කරන්නේ නැහැ වාසනාවට හවාසනාවට මම සුද්ධිලාගේ කතාව श्री मधुर अयोमा इट पे द न्यूज पेपर सहोला तुंगनिया में समग चित्रपटी हया अखंडव सिंगल सिनेमावे निम वलू पुलूल करंट आदाल विन विधि कर लियान इन एयिंग अपिट अपिट ओमना वाक्यवे नेतंग एक भैरवे नोना एक कालेदी अयोम हेदुअर पास बहु कला මට හිතුන්නේ මේ සිනමා කෘතියකට දායක වෙන්න හේතුවක් තියෙනවා. ඉතින් හිතෙන්නත් ඒ වටපිටාව සකස් කරගන්න ඕනේ. සිනමා කරුවෝ අපේ රටට සිනමාවට විශාල නිර්මාණාත්මක දායකත්වයක් කරනවා දකින්නකොට එසේ කරන අය අගය කරන්න එසේ කරන අයට අතහිත දෙන්න සූදානම් පිරිසක් ලාංකීය සමාජය තුල ඉන්නවා. ඒ අය සොයාගන්න එක තමයි ටිකක් අමාරු. හොඳ සිනමාවක් සඳහා වැඩි වැඩියෙන් නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂකවරු නිර්මාණකරුවෝ බිහි කර ගැනීම සඳහා උත්තේජකයක් ලෙස තමයි මේ වැඩසටහනත් ඔබ මෙහෙවන්නේ. ලොකු වෙලාවක් නෑ අපිට මම හිතන්නේ අපි දැන් සමාප්තියට ලඟ වෙලා. ඒත් මේ ප්‍රශ්නේ මග අරින්න බෑ. 89 12 දෙසැම්බර් මාසේ 29 වෙනිදා තමයි මේ චිත්‍රපටය මුදා හරින්නේ. මම හිතන්නේ 1988 89 කියන්නේ ලංකාවේ තරම්ම සුබදායි කාලයක් නෙමෙයි අපි කාටවත් මේ වගේ සමයක චිත්‍රපටයේ උදාහරණ තරම් ඉදිරිතරුනේ කොහමද
මම කොහොමද චිත්‍රපට නිෂ්පාදනය කරන්න හැමදාම මම ඉදිරිපත් කරලා තියෙන සුද්ධිලා කතාව ඉදිරිපත් කරනකොටත් මේ ගාමිණී පොන්සේකා විජය කුමාරතුංගයන් වගේ අය කිව්වේ මේ චිත්‍රපටිය නිසා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් සිනමා ශාලාවට කැඳන්න පුළුවන්කම ලැබුණා. හැබැයි සුද්ධිලා කතාව අත්‍යවශ්‍යම වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටියක්. ඉතින් ඒ ආකර්ෂණය තුල පිපිදීමක් ඇති වුණා. ඒ වගේ සිරිමැදුර තුලිනුත් අලුත් ආකර්ෂණයක් ඇති වුණා. ඒ එක එක යුගවලදී නැවුම් සිනමා අධ්‍යක්ීමක් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන්කම ලැබුණා නම් දිගටම සිනමාව ඉන්දියානු සිනමාව වගේ දිනෙන් දිනම ජාත්‍යන්තර තලයට ගමන් කරන්න පුළුවන්. එහෙම දක්ෂතා කුසලතා නිර්මාණාත්මක හැකියාවන් තියෙන අතිවිශාල පිරිසක් අපේ රටේ පිනට පහළ වෙලා තියෙනවා කියලා තමයි මම දකින්නේ. නැත්තම් දැන් අන්තර්ජාතික මුදල් තියාගියකුත් දිනන්න පුළුවන්කම ලැබුණාද නිවුස් පේපර් වලට. ඊළඟට දැන් පැමිණීමට නියමිත මහාචාර්ය ආර්යරත්න ඇතුකොලයන්ගේ සහෝචිත්‍රපටියට අන්තර්ජාතික වශයෙන් විශාල ඇගීම් ප්‍රමාණයක් ලැබුණා. ඉතින් ඒකට ඉඩ හසර තියෙනවා. අවසාන ප්‍රශ්නය අද දවසේ ගෞරවනීය රගමැතුමාගේ. වේදිකා නාට්‍යයෙන් කුසලතා පෙන්නු ඒ වගේම ශ්‍රී ලංකාවේ සැබෑ ටෙලි නාට්‍ය පුරෝගාමීක් වෙච්ච පරාක්‍රම නිරියල්ල කියන මේ මහා නිර්මාණකරුවා සිනමා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් අර මාධ්‍ය දෙකෙන් ලබාගත දැනුම පරිචය එතුමාට දායක වෙන්නේ නැති. නමුත් සිනමාකරුවෙක් වශයෙන් වෙනම නැගී සිටින්න මේ සිරිමැදුර චිත්‍රපටය ඔහුගේ නිර්මාණශීලීත්වය දැක්වුවේ කොහොමද? ඔව් මමයි. දැන් සිරිමැදුර එක් පැත්තකින් ජීවිතය පිළිබඳ අපූරු කියවීමක්. අනෙත් පැත්තෙන් සමකාලීන දේශපාලන පිළිබඳවත් අපූරු කියවීමක්. ඒතර මේ අපූරු කියවීම් පසුපස තිබෙන්නේ පරාක්‍රම නිර්යල්ලගේ දැක්ම. එක පැත්තකින් ඔහු ඉතාම දයාබර දැක්මක් මේ ගැටලුව වෙත යොමු කරනවා. ඔහු කිසි කෙනෙක් වැරදිකාරව කරන්නේ නැහැ. ඇන්ඩ්‍රු ජයමාන්නගේ රූප පද්ධතිය, ස්ටැන්ලි ඩල්විස්ගේ සංස්කරණේ, ඒ ඔක්කොටම එහා ගිහිල්ලා ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය මේ රූපවලට දෙවැනි තෙවැනි අරුත් ලබා දෙනවා. මෙතුම හැමදාම වැඩ කරලා තියෙන ප්‍රේමසිරි කේමදාසයන් සමග තුන්වෙනි යාමේ සුද්ධිලා කතාව, සිරිමැදුර, අයෝම මේ සියල්ල කේමදාසයන්ගේ නිවුස් පේපර්, එතුමාගේ දියණියගේ ගායත්‍රි කේමදාසගේ. දැන් කේමදාස මෙහිදී කටහඬ භාවිත කරනවා අපූර්ව අර්ථ සම්පාදනය සඳහා අමරසිරි පීරිස්ගේ කටහඬ. ඒ වගේම ලූෂන් බුලස්සිංහලගේ ගේය පද රචනය මම හිතන්නේ අපේ ගේය පද වංශේ අනුස්මරණීය අවස්ථාවක්. ඒතර මේ ප්‍රතිභාවන් සියල්ල එක් කරගෙන තමන්ගේ දැක්ම ප්‍රකාශ කරන්න නම් පරාක්‍රම නිරියල්ල සැබවින්ම ඉතාම දක්ෂ නිර්මාණකරුවෙකු යුතුයි. ඔහු පළවෙනි චිත්‍රපටයෙන්ම ඒක අපට සනාථ කරා. ඉතින් ශ්‍රී ලංකාවේ වෘත්තාන්ත සිනමාව ගැන ඉතාම හරවද්දේ බොහොම රසවත් විදිහට ඔබ දෙපළම මේ අගනා කාලයේ වැඩි වැඩියෙන් පාවිච්චි කරලා අපිත් එක්ක බෙදා හදාගත්තා. ඒ කාලේ තමයි මේ අවසන් වෙන්නේ. එනම් ප්‍රවීණ සිනමා විචාර ගාමිණී වෙරගම් මැතිතුමනි, ඒ වගේම සම්මානීය චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමනි, ඔබ සමිතින් දෙනුම් ලද අපේ දැනුමේ දායකත්වයට අපි ආදරය පළ කරනවා. සිනේ ඡායාදෘ ප්‍රේක්ෂකීනි, එනම් තව මොහොතකින් සිරිමැදුර චිත්‍රපටය ඔබට ජාතික රූපවාහිනියේ තිරෙන්න අරබන්න පුළුවන්. එනම් ලබන සතියේ රාත්‍රී 9:30ට මෙවැනිම තවත් වැඩසටහනක් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබම සුබ සිනමා ස්වාදනීය රාත්‍රියක් උදා වේවා. බොහොම ස්තුතියි.